ಎಲ್ಲಿ ಎಲ್ಲಿ ಮುಂದೆ ಸೀಟ ಪಾಸ್ ಸರ್ ಔ ಸರ್ ದಂದೇವಣ್ಣ ಪೇತಿಸ್ರಾ ಜೊತೆ ಸರ್ ಸಹೋದರ ಸಹೋದರಿಯನ್ ಎಕ್ಕೊಲಹಾಕಿನಿಯಾನಿ ಓ එතකොට සර් ඒ 11ෙම මේ දේවානම්පියතිස්ස රජු විතරද රජකමට පත් වෙලා තින්නේ නෑ නෑ දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් පස්සේ පුතේ එයාගේ සහෝදරව 9 දෙනාගෙන් 8 දෙනෙක්ම රජු වුණා කියලා කියනවා ඒවරුන් සහෝදරු ගැන සඳහනක් නෑ රයිට් මම ඒකත් උනන් ඉස්සරහට කියන්න ඔව් අශෝක රජුට ආච්චි කෙනෙකු 100 කෙනෙකු ඉඳලා තියෙනවද අශෝකටද ඔව් සර් ඉතින් ආච්චි කෙනෙකු 100 කෙනෙකු ඉන්නේ නැහැ නේද කොහොමද ළමෙක් හම්බෙන්නේ හරි මම එතනින් එච්චරද මම බින්දුසාර රජුගෙන් විස්තර විතරයි පොඩි දන්න එතනින් එහාට අශෝක දිරාජ්‍යය කතන්දරේ මම කියන්න දන්නේ නැහැ නමුත් ඔය එයා සහෝදර අනුනම් මෙරුව කතාව ගැන තියෙනවා හරි ප්‍රශ්න ගොඩක් තියෙනවා එයාගේ හරි කොටින්ම මේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා අශෝක දිරාජ්‍යය පිළිබඳව රයිට් දැන් උර කතන්දරේ බලනවා ඒක දන්නවා ඇති හරි राइट अरे इससे लेकर आप बोलो मैं पूरा काय उत्तर देना मैं साहूदर साहूदरी प्रश्न है आप उन्हीं साहूद दे दें ओल एक आप महिंदा कम ने चित्रपटी में रोना देखा लाये राइट मुकद में देवानाम पीतिसर अजुरुवान गेम पास से अरे देवानाम पीतिसर अजुरुवान गेम पास से पुत्र राजवेन हिटी इलांगे के नाता माई महानाग ඒ වෙනුවට තමන්ගේ පුතාව රජ කරා. රයිට්. ඒ නිසා මොකද කරන්නේ මහානාගව මරන්න විස යොදපු අඹගෙඩියක් දෙනවා මහානාග කුමාරයව මරන්න. තේරුණාද? හැබැයි මේ අඹගෙඩිය වැරදීමකින් අජ්ජුරුවන්ගේ පුතා කනවා, විසවගේ පුතා කනවා. හරි? හැබැයි පුතා මැරෙනවා. එතකොට මහානාග කුමාරය දැනගන්නවා මාව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මහානාග පුතේ පැනලා යනවා රුහුණට. රයිට් රුහුණේ අලුතෙන් පටන් ගන්නවා පුතේ රාජධානිය මාගම රාජධානි රයිට් එතකොට ඔන්න ඔය මහානාගගෙන් තමයි අයි ඊට පස්සේ ගෝඨාභය ඊට පස්සේ කාවන්තිස්ස ඊට පස්සේ දුටුගම එතකොට දුර්ගා රජුරුවන්ගේ කිරිචිත්ත නැත්තම් 100ගේ 100 කෙනෙක් බවට දියන රජුරු බවට පත් වෙන්නේ ඔය නෑකමින් තමයි මොකද මහානාගගෙන් තමයි දුටු කාවන්තිස්සලගේ પરම්පරාව පටන් ගන්න දුර්ගමුගේ પરම්පරාව පටන් ගන්න හරි එතකොට දේවානම්පියතිස්ස රජුරු මේ ගියාට පස්සේ පුතේ යාගේ හිටපු සහෝදරය කට්ටියම පියවරෙන් පියවර රජ වෙලා තියෙනවා. අසෙල දක්වාම රජ වෙලා තියෙනවා. හරි නේද? හරි. දැන් නෝට් එක ලියලිමු. දැන් ටග් ගාල් ලියන පුතේ මාතෘකාව දේවානම්පියතිස්ස රජ. මාතෘකාව තමයි දේවානම්පියතිස්ස රජ. දේවානම්පියතිස්ස රජ. ආරද ලිව්වද? නෑ සර්. ලිව්වා. හරියන්නේ. right දැන් ලියන පුතේ පළවෙනි කරුණ. ඒක යටතේ පොයින්ට් ෆෝම් එකේ වෙනද වගේම පල්ලෙහාට පල්ලෙහාට ලියාගෙන යමු. දේවානම්පියතිස්ස රජුගේ මොන්දක සමහරය දැන් ජොයින් වෙනවා අපි ලියන කතාගත මුදේ නෝට් එක පොඩ්ඩක් මාතෘකාව ලිව්වා දේවානම්පියතිස්ස රජු කියලා හරිද රයිට් ඒක යටතේ පළවෙනි වාක්‍යෙ මේ ලියමින් ඉන්නේ දේවානම්පියතිස්ස රජුගේ පියා මුටසීව රජුය ඉස්මතු වෙන්න යෝනේ වචන. මුටසීව රජු වේ. හරිද? අපි යන යම ඊළඟ වාක්‍ය ලියා. දේවානම්පියතිස්ස රජුට
देवानंपियतिस्स रजुट सहोदरेन नवदिनेक सह सहोदरेन नवदिनेक सह සහෝදරයන් දෙදෙනෙක් සිටිනලද ඒක පුතේ නව දෙනෙක් සහ දෙදෙනෙක් කියනක හයිලයිට් කරගන්න දේවානම්පියතිස්ස රජුට සහෝදරයින් නව දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටිනලද සහෝදරයන් දෙදෙනෙක් සිටිනලද රජවීමට පෙර හඳුන්වා ඇත්තේ ඊළඟ කවුරුත් පුතේ highlight කරගන්න නැත්නම් වෙන පාටින් ලියා ගන්න තිස්ස නමිනි දේවානම්පිය තිස්ස රජු රජවීමට පෙර හඳුන්වා ඇත්තේ තිස්ස නමිනි තිස්ස කියන එක highlight කරගන්න දේවානම්පිය තිස්ස රජු රජවීමට පෙර හඳුන්වා ඇත්තේ තිස්ස නමිනි තිස්ස නමිනි නෑ මාව කට් වෙලා දැනුවේ ආවේ මොකද්ද සර් අපි දැන් පුතේ ලිව්වා දේවානම්පිය තිස්ස රජුගේ නෝට් එක පොඩ්ඩක් ලිව්වා වා දැන් ලියලා තියෙනවා වාක්‍ය තුනක්. දැන් එකයි කියන්නේ කිව්වොත් වෙලා යන නිසා වා ඉඩ තියා ගන්න රූල් කයි දෙකයි මගේ නම් පහයි රූල් හතක් විතර ගිහිල්ලා තියෙනවා. හරි. රූල් හතක් විතර. රූල් පහයිද? සමහර රූල් 10ක් තියෙනවා. ඒක රූල් 6ක් තියෙනවා. ඒක කෙනාට කිව්වනම් දුන්නු. මම කියන්නේ රූල් 4යි සර්. දේවානම්පියතිස්ස රජු ශ්‍රී ලංකාව පාලනය කළ සමයේදී දේවානම්පියතිස්ස රජු ශ්‍රී ලංකාව පාලනය කළ සමයේදී ඉන්දියාව පාලනය කරන ලද්දේ දේවානම්පියතිස්ස රජු ශ්‍රී ලංකාව පාලනය කළ සමයේදී ඉන්දියාව පාලනය කරන ලද්දේ ශ්‍රී ලංකාව පාලනය කළ සමයේදී ඉන්දියාව පාලනය කරන ලද්දේ ධර්මාශෝක අධිරාජ්‍යා විසිනි ධර්මාශෝක අධිරාජ්‍යා විසිනි ඒක ධර්මාශෝක කියන එක highlight කරගන්න. අතයි යටින් ඉරක් හරි ගහ ගන්න.
ධර්මාශෝක අධිරාජ්‍ය කියන්නේ ධර්මාශෝක අධිරාජ්‍ය හරි දැන් පුතේ ඔන්න අපි එතන වෙනකන් තමයි සාකච්ඡා කරේ පොඩ්ඩක් මම ඉස්සරහට කිව්ව මම ඒ ටික නැවත පොඩ්ඩක් ආයි මතක් කරලා ඉන්නම් දැන් පුතේ අශෝක අධිරාජ්‍යයි අපේ දේවදත්ත රජුරුයි දෙන්න යාළු එහෙම තියෙද්දි ඉන්දියාවේ ඔය අශෝක අධිරාජ්‍ය පුතේ තුන්වන ධර්ම සංගායනාව පවත්වනවා මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි නේද පෙරළුත් නුවර පැවැත්වුවයි කියලා කියන්නේ ඊට පස්සේ පුතේ රජුරු තීරණය කරනවා අසල්වැසි රටවල් වලට මේ බුදුදහමේ පණිවිඩය ප්‍රචාරය කරන්න ඕන කියලා. අයි බමගුව එක මුතසීව රජුරුවන් කාලේ සිද්ධ වුණු නිසා රටවල් 8කට ධර්ම දූතයන් වහන්සේලාව යවනවා ලංකාවට එවන එක පොඩ්ඩක් පරක්කු කරලා තියෙනවා. මොකද දේවානම්පියතිස්ස රජුරු රජ වෙනවා. යාළුව රජ වුණාට පස්සේ තමයි මේ පණිවිඩය අරගෙන ලංකාවට පුතේ එවන්නේ කාබද? මිහිදු මහ රහතන් වහන්සේ රයිට් මිහිදු මහ රහතන් වහන්සේ වීම පොඩ සුවිශේෂයි ඒකට හේතුව තමයි පුතේ මිහිදු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ මේ අශෝක අධිරාජ්‍යගේම පුතා අශෝක අධිරාජ්‍යට පුතේ ඉඳලා තියෙනවා බිසෝවරු 5 දෙනෙක් බිසෝවරු 5ක් ඉඳලා තියෙනවා හරි ඒ 5 දෙනාගේ පළවෙනි බිසව කියන්නේ රජුරු රජ වෙන්නේ කලින් හිටපු බිසව තේරුණාද එයාගේ පුතා තමයි මිහිඳු දුව තමයි සංගමිත් තේරුණාද එතකොට ඔන්න ඔතනින් ඔය මිහිඳු මහරහතන් වහන්සේලා කියන්නේ පුති සුවිශේෂිය නිකම් රහතන් වහන්සේලා නෙවෙයි රයිට් මොකද රහතන් වහන්සේලා හැමෝටමත් පුතේ මේ ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන්ම කටපාඩම් නැහැ රයිට් ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන්ම කටපාඩම් අයට තමයි අපි මහරහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන සියලුම කරුණු දන්න අය. රයිට්. නැත්නම් රහතන් වහන්සේලා සමහර අය ඉන්නේ ඒව ලොකුට කරුණු දන්නේ නැහැ. රහත් වෙන පොඩි දේවල්. අපි කියන්නේ මේ සමහර කොණ්ඩේ කපනකොටම මහාන වුණා කියලා. සමහර සිවුරු දාපු ගමන් මහාන කියලා. ඒක ලොකු දැනුමක් නැහැ රහත් වුණාට. හැබැයි මහරහතන් වහන්සේලා කියන්නේ පුදුම දැනුමක් තියෙන කට්ටිය. රයිට්. එතකොට මහින්ද මහරහතන් වහන්සේට මිහිඳු රහතන් වහන්සේ කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්. ඒතර එයාව තමයි අපේ රටේ පුතේ මේ එවන්නේ කොයින් බලන්න එක කියන තව ප්‍රශ්න කීපයක් අහලා දෙනවා ප්‍රශ්න ගොඩයි කට්ටියට දැන් බීරිඳල 5 දෙනා කවුද බීරිඳල 5 දෙනා කවුද සර් මං දන්නේ පුතේ මගේ බිරිඳ විතරයි හරිද ඉතුරු බිරිඳ වා ගැන මම දන්නේ නැහැ සර් මට පුළන්නම් සර් පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි කියනවද සර් ලියා ගන්න මං පුතේ මං ආයෙත් पाली भाषा धर्म पाली इंडिया लंका මාගාදී භාෂාව කියලා එකක් ආව තිබිලා තියෙනවා ඒක වෙන්න පුළුවන් ඒ වපුතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ මොන භාෂාවෙන්ද ඒ දෙන්න අතර සම්නිවේදනය සිදු වෙනවා කොහොම නමුත් එහෙන් එම් පණිවිඩය මෙහෙට තේරලා තියෙනවා මෙහෙන් ආව පණිවිඩය එහෙට තේරලා තියෙනවා සර් කවුද ස්ක්‍රීන් ෂෙයා කරලා ඒක තමයි මේ බැලුවේ මොකද මේ කරලා තින්නේ වැඩේ කොහිවිද කවුද බටරම් පේන්නේ නැහැ නුමායන දැන් හොස් දීලා දින බලන්න පොඩ්ඩක් බලලා ඔකින්දු 47 ඔකින්දු ඔකින්දු සර් ඔකින්දු මේ ඔකින්දු 34 34 ඔකින්දු එයා දන්නේ නැහැ කොයින් බාන මම දැන් හරි සර් අර නේද
ශයාකරන්න දීලා තින්නේ ශයාකරන එක ලොක් කරන්න දැන් හරි දැන් හරි සර් හරි දැන් ඔය කොහෙන් දැන් අහගෙන දින්න ඔකේදු මේ අනවශ්‍ය දේවල් කරන්න එපා පුතේ ඔබන්න එපා නේද දන්නේ නැතිව ඔබන්න යන්න එපා බලන්න පන්තිලා ඩිස්ටර්බ් වෙනවනේ එහෙම වුණාම රයිට් ඒ නිසා කියන දේ අහගෙන ඉන්න ෆෝන් එක ලැප්ටොප් එක ඔබන්න යන්න එපා හරි ඔයගොල්ලෝ දන්නේ නැහැ සමහර සෙටින්ග්ස් මේකේ ඒක සම්පූර්ණයෙන් වැඩ පිළිවෙල පුතේ අවුල් වෙනවා පන්ති හොඳේ ඔයා දන්නේ නැතුව ලොකු ප්‍රශ්න ගොඩක් මෙහි අන්තිමට වෙන නේද හරි ඒ නිසා සමහර පුතේ රූපන් දින නැන්නේ මම ෂෙයා කරන්න දාලා නැති නිසා හරි ඒ නිසා එහෙම නැතුව ගොඩක් අවධානයෙන් ඉන්න. දැන් අතට පාඩමට එක බාධාව. කොහොද අපි දැන් නවත් හිටපු තැන දැන් මට මතක නැහැ. කොහොද අපි ගියේ හිටියේ? අන්තිමට ධර්ම ශෝකගේ භාෂාව. හරි. දැන් අපි තා පොඩ්ඩක් ඉස්සරහට යමුකෝ. රයිට්. එතකොට පුතේ උන්න අපිට තියෙන මිත්‍රත්වේ නිසා තමයි පුතේ. රයිට්. දේවාන් මිස් රජුත් එක්ක මිත්‍රත්වේ නිසා තමයි ධර්මාශෝක අධිරාජ්‍ය තමන්ගේම පුතාව මිහිඳු මහරහතන් වහන්සේව ලංකාවට එවන්නේ මේ ධර්මය අරගෙන ආවයි කියලා කියන්නේ පුතේ මට කියන්න බලන කවුරු හරි බුද්ධ වර්ෂ කීයේද ආවේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධ වර්ෂ 250 බුද්ධ වර්ෂ 237 මුල් පාඩමේදී පොඩ්ඩක් එහෙම කතාවක් දීලා තිබ්බා නේද? ඔව් සර්. නමුත් දැන් මෙතෙන්දී අපිට ගන්න වෙන්නේ ඒක නෙවෙයි. මෙතෙන්දී ගන්න වෙන්නේ 237 කිය. නෑ, එතන තමයි තියෙන බුද්ධ වර්ෂ නෙවෙයි පුතේ දීලා තියෙන්නේ. එතන දීලා තිබ්බේ 250 කියලා තියෙන්නේ මේ ක්‍රිස්තු පූර්ව කිය. ක්‍රිස්තු පූර්ව 250. ඒක හරි. ක්‍රිස්තු පූර්ව 250. මේක දීලා තියෙන්නේ බුද්ධ වර්ෂ 237 කිය. හරිද? රයිට්. දැන් කලින් පාඩම ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක දැන් ක්‍රිස්තු පූර්වනේ. මෙතන අනුබලවකු බුදුහාමුදුරුව පිරිනවන් පාලා අවුරුදු 237කට පස්සේ තමයි මිහිඳු මහතන් වහන්සේ ලංකාවට වැඩම කරා කියලා මේ කියන්නේ. ඒ කියන්නේ බුද්ධ වර්ෂ 237 දී. රයිට්. එතකොට මේ මිහිඳු මහතා ඔව් මොකද ප්‍රශ්නේ? සර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්. ඇයි බුදුහාමුදුරුව සර් ඉන්දියාවේ වැඩම කරලා ඇයි සර් ඉන්දියාවේ අය මේ දෙවියන් බදාහන්නේ ශ්‍රී ලංකාවේ අයනේ සර් බුදුදහම ඇඳවන්නේ? මෙහෙමනේ පුතේ බුදුහාමුදුරුව ඒකත් දැන් මෙතනම උත්තරේ තියෙනවා. දැන් මම කතා කරන තැන මේක ඔකට උත්තරේ තියෙනවා පුතේ. තේරුණාද? දැන් මේ බුදුදහම කියන එක පුතේ අදාළ වෙන්නේ බුද්ධිමත් මිනිස්සු. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වය ලබා ගත්තට පස්සෙත් මේ පොඩ්ඩක් පස්ස ගහනවා බණ කියන්නත් මම කියනේම මිනිස්සුන්ට තේරෙයි දන්නේ නැහැ. මේ ධර්මයේ තේරෙන්න තරම් බුද්ධිය මිනිස්සුන්ට තියෙනවද දන්නේ නැහැ. තේරුණාද? නමුත් පස්සේ අර ආරාධනා කිරීම මත බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරනවා. ඒක හරි. තේරුණාද? එතකොට ඉන්දියාවේ කියන රටේ මිනිස්සුන්ගේ පුතේ ඉතින් එකක් දැනුම මට්ට අනික තමයි බුද්ධිය මට්ටම තමයි කියන්න තියෙන්නේ. මොකද බුදුහාමුදුරුවන්ගේ ධර්මයට කල්ලුත් ඉන්දියාවේ ආගම් ගොඩක් තිබ්බා. සෑහෙන මිත්‍යා දෘෂ්ටියක් තිබ්බා. බුදුහාමුදුරුවෝ ටික කාලයකට හරි ඉන්දියාවේ මිනිස්සුන්ට නියම ධර්මයේ පෙන්නුවා. හැබැයි පුතේ ඒක ඉතින් කල්පවතුන්නේ නැහැ ඉන්දියාවේ. ඉතින් කිසිම දෙයක් ස්ථිර නැහැනේ.
බුදුහාමුදුරුවෝ හිටපු රට කියලා ඒ රටේ ධර්මයේ හැමදේම සදාකාලිකව පවතින්නේ නැහැ. දැන් ලංකාවේ දැන් තියෙනවා. හැබැයි ඒක සදාකාලික නැහැ. ලංකාවෙත් ඕක නැති වෙයි. හරි. දැන් බුදුහාමුදුරුවෝ කියද නැත්තම් බොරු වෙනවා. බුදුහාමුදුරුවෝ හැමදේම අනිත්‍යයි. ඒ නිසා මේක ඉන්දියාවේ පටන් ගත්තු නිසා ඉන්දියාවේ මෙච්චර කාලයක් තියෙනවා. එහෙම කියලා එකක් නැහැ පුතේ. රයිට්. දැන් රටක් විතර පුතේ අපරාට සුවිශේෂ නිසා අපේ රටේ තාමත් බුදුදහම ඉතුරු වෙලා තියෙනවා. ඒක කාලෙකදී නැති වෙන්න පුළුවන් ඒක. තේරුණාද? රයිට් ඒ නිසා ඇයි දැන් ඉන්දියාවේ නැත්තේ? ඒක නිසා ඉන්දියාවේ නෙවෙයිද බුදුහාමුදුරු හිටියේ? එහෙම නිකන් අදහස් හිතන්න හොඳ නැහැ නේද? සමහරව එහෙම හිතනවනේ. එහෙනම් බුදුහාමුදුරු ඉන්දියාවේ නෙවෙයිද දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඊට කලින් බුදුවරු හිටියානේ සර්. ඉතින් බුදුදහම් පැතිරෙන්න තිබ්බානේ. ඉතින් පැතුරුන් නැහනේ සර්. මෙහෙමනේ පුතේ. මම ඉස්සෙල්ලත් කිව්වා දැන් බුදුදහම කියන එක හැමදාම තියෙන්නේ නැහැ පුතේ. කාලයක් තිබ්බල කාලෙකින් නැති වෙනවා. තේරුණාද? අනිත් එක තමයි හැමතරම පැතිරෙන්න දැන් බුදුහාමුදුරුවන්ට ඒ වටේ පරිසරෝ මිසක් හැමතරටම යන්න උනාවක් තිබ්බේ නැහැ. දැන් ක්‍රිස්තියානි ආගම ගත්තත් පුතේ ඔය රටවල් අල්ලගත්තු නිසා තමයි ලෝකේ වටේම ගියේ. රටවල් අල්ලා ගැනීම හරහා. උදේ බුදුදහම හිටපු රජවරු කවුරු හරි එන රටවල් අල්ලන්න කියන ලෝක වටේ යන්න තිබ්බා. තේරුණාද? එහෙම කරේ නැහැනේ බුදුදහම රජවරු එහෙම කරන්න යන්නේ ලෝකවල් අල්ල ගන්න යන්නේ. ධර්මාශෝක අධිරාජ්‍යත් මුත්‍රාත්වයෙන් තමයි උට ගියුවේ. ඒ යව්වෙන් තමයි පොඩ්ඩක් වටේට හරි ගියේ. නැත්තම් හැමතරම නොයන්නත් තිබ්බ. කොහොමත් හැමදාමත් කොයි බුදුහාමුදුරන් කාලෙත් තුත්තේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. හේතුව ලංකාව ඉන්දියාව එක ළඟ තියෙන්නේ. දැන් ඉස්සර මීට අවුරුදු 6000කට කලින් ලංකාව ඉන්දියාව එකට සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ. බූ තැටියේ. හරිද? ඒ නිසා අපිට කොහොමත් ධර්මයේ ලැබෙනවා. අනිත් තැන් වලට නොගියා. තේරුණාද? හරි. දැන් ඔය කතා කරනකොට ලොකු මාතෘකාවක්. හරි. දැන් පාඩමට එන්න ඕනේ. රයිට්? ඒ නිසා වැඩි හිතන්න යන්න එපා. හරි. බුදුදහම ඉන්දියාවේ තමයි ඇති වෙන්නේ. ඒක ලංකාවටත් එනවා. ලෝකෙ හැමතැනම නොගියයි කියන කතාවට අපිට උත්තරයක් දෙන්න බෑ. හරිද? මොකද රජවරුන්ට හැමතැනම යන්න හැම වුණාවක් තිබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වුණාවක් තිබෙන්නේ නැහැ නේද? මේක ලෝකෙටම යවන්නේ කියලා. තේරුණාද? අවශ්‍ය කෙනා ධර්ම ගන්න නැති අය කෙනා යන්න. ඒක තමයි බුදුදහම කියන්නේ. හරි. දැන් මම මේ කියනකොට මේක අදාන. ඔව් මොකද්ද? දේවානම්පිය තිස්සජට ගුරුවරයෙක් හිටියේ නැද්ද? ඒව නෑ පුතේ. දැන් සඳ ඉන්න ඇති. දැන් පොත්වල හැම කරුණක් ගැනම ලියෙවෙන්නේ නැහනේ. ලංකාවේ බුදු රජ කෙනෙක් ගැන සම්පූර්ණ විස්තර ලියවලා තියෙන දින දුටු ගමුණු විතරයි. එයා ගැන තමයි ගොඩාක් තියෙන්නේ. අර අනිත් රජවරු ගැන වැදගත් කාරණා මිසක් හැම දෙයක් ගැනම සඳහන් වෙලා නැහැ. දැන් පණ්ඩුකාභයගේ තියෙන කතන්දරය ගැන කියද්දි පණ්ඩුකාභය ගැන ලොකු විස්තරයක් තියෙනවා සාමාන්‍ය මහා වංශය. ඊළාට දුටු ගමුණු කරා. අනිත් අය ගැන එහෙම ලොකු විස්තර නැහැ පුතේ. තේරුණාද? හරි. දැන් පුතේ දැන් ප්‍රශ්න එක නවත්තන්න. දැන් මට තව පාඩම කරන්න වෙන්නේ. උත්තර දෙන්න මං කෝර ප්‍රශ්න අහන උළු දුන්න අවස්ථාව. ආයි මේ කරාට පස්සේ ප්‍රශ්න අහන්න හොඳේ. රයිට්. දැන් ඔන්න මිහිඳු මහ රහතන් වහන්සේ පුතේ ලංකාවට වැඩම කරනවා නේ අනුරාධපුරයේ මිස්සක පව්වට. හරි. මිහින්තලා ගල් පර්වතයට තමයි මේ වැඩම කරා කියලා කියන්නේ. ඔගොල්ලෝ දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ පුතේ ලංකාවට තනියම නෙවෙයි වැඩම කරේ. රයිට්. ඉත්තිය, උත්තිය, සම්බල, බද්දශාල කියන රහතන් වහන්සේලයි සුමන සාමණේර හිමියනුයි බණ්ඩුක උපාසකතුළු කණ්ඩායමක් එක තමයි ලංකාවට වැඩම කරේ. දැන් මිහිඳු මහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු විදිය පිළිබඳව සමහරුන් මුදි විවිධ මතවාද දින මිහිඳු හඳුරගෙන ඇහුවම කොහොමද ආවි කියලා ඇහුවම කියනවා අපි දියෙන් ආවෙත් නැහැ, ගොඩින් ආවෙත් නැහැ. හරි. මිහිඳු හඳුරගෙන ඇහුවම දේවදත්ත රජුරුව දියෙන් ආවෙත් නැහැ, ගොඩින් ආවත් නැහැ. ඉතින් ඉර්ධියෙන් තමයි පුතේ වැඩම කළ දින. සමහර අය ඉතින් ඕක පිළිගන්න කැමති නැහැ. ඉතින් කොහොමද එහෙම අහසින් වැඩම කරන්නේ කියලා. නමුත් ඒව මහලොකු මැජික් නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ පුතේ හිත දියුණු කරගත්තාට පුතේ අහසින් ගමන් කරන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේවත්. දාන්නේ වඩලා ඉලට ගියා පුතේ එහෙම බමුණු පවා ඉන්නවා උඩින් යන්නේ. තේරුණාද? ඒ නිසා ඒක ලොකු මැජික් එකක් නෙවෙයි. හිත දියුණු කරපු මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක්. හරිද? දැන් ඔගොල්ලෝ අහලා තියෙන දැන් ඒව පුතේ අපේ හාමුදුරුවෝ භාවිතා කරේ පුතේ අවශ්‍යම තැනදී විතරයි. කවදාකවත් වැඩ පෙන්වන්න කියලා ඒව භාවිතා කරේ නැහැ. ඔගොල්ලෝ අහලා තියෙක පාරක් ඔන්න බුදුහාමුදුරුවෝයි භික්ෂුන් වහන්සේලා ටිකයි පුතේ ගමනක් යනවා. ගමනක් යනකොට ගඟක් හම්බ වෙනවා. ගඟේ පුතේ යන්න ඕන ඔරුවෙන් එහා පැත්ත. දැන් ඔරුව ගඟේ ඉවුරේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙන. එනකම් මෙතනටලා දැන් බුදුහාමුදුරුවෝයි කට්ටියෙන් බලාගෙන ඉන්නවා හාමුදුරුවෝ ටික. එතනට එනවා පුතේ බමුණේ. හරි. හිත දියුණු කරපු බමුණේ. ওই භාවනා කරලා භාවනා කරන්න පුළුවන් ඕනාවම කෙනෙක් හිත දියුණු කරපු කෙනෙක්. එයා මොකද දන්නවද කරන්නේ? ජටාව ගන්නවා. ජටාව තියෙනවා වතුරේ. ඒක උඩ වාඩි වෙනවා එරමිනිය ගොතාගෙන. ජටාව කෙලින්ම එහා පැත්තට යනවා. රයිට්. බමුණේ එහා පැත්ත. එතකොට අනිත් හාමුදුරුවෝ කිව්වා අනේ බලන්න ඉතින් මෙහෙම කියන්නේ ඇයි අපිට යන්න බැරි? ඇයි එහෙම යන්න පුළුවන් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා දැන් මෙතන ඉඳන් අතන්ට යන්න කොච්චර ගාණක් ගන්නවද තොටිය? හරි. එකෙනෙක් කියනවා මේ පවුම් පහක් නැත්නම් පවුම් දෙකයි කියලා. හරි. ලංකාවුණු දෙකයි. අපි පහවුණු දෙකයි කියලා.
හරි එතකොට බුදුහාමුදුරුවෝ කියන ඉතින් ඔය කරපු වැඩේ වටිනේ කහවණු දෙකයි හරි ඒ කියන්නේ ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ වැඩ පෙන්වන්න යන්නේ නැහැ බුද්ධාගමේ තේරුණාද බුදුහාමුදුරුවන්ට ඔතන ඉඳින් ඉර්ධිය යන්න තිබ්බා රයිට් මම මේ කිව්ව මේ ඉර්ධි කතා සමහර අය ප්‍රශ්න කරන නිසා එතකොට මිහිඳු මහතන් වහන්සේ බුදු මේ වෙලාව එන්නේ සුසුම් විදී ඉර්ධියෙන් නිසා ඉර්ධියෙන් තමයි කට්ටිය එක්ක පුතේ මිස්සක පව්වට ආවේ දැන් පුතේ ආවේ ලංකාවට මිහිඳු මහරතන් වහන්සේ අතුරු පිරිස පුතේ පොසොන් දවස. දැන් ඒ කාලෙත් පොසොන් දවස කියනක තිබ්බා. ඒ කාලේ පුතේ පොසොන් දිනය කියලා කියන්නේ දැන් වර්තමාන වගේ පොහොය දිනයක් නෙවෙයි. ලංකාවේ සැනකෙලි පවත්වන දිනයක්. සැනකෙලි පවත්වන. තේරුණාද? ඒ සැනකෙලිය තමයි මේ සත්තු දඩයම් කරන්නේ. රජුරු වෙයි මැති අමුදුරේ පුතේ සත්තු දඩ. දැන් බලන්න බුද්ධහම එන්න කලින් අපි ඉඳපු තැන සත්තු මරලා තමයි හතුරු වෙන්නේ. හරි? රජ්ජුරුව ප්‍රීති වෙන්න යන්නේ සත්තු මරන්න දුන්නා ඊතලයි අරගෙන. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති. ඔහොම යනකොට පුතේ අන්තිමේදී ඔය මුවෙක් පස්සෙන් ඒ මුවා මවාගත්තු වේශයක් කියලා කියනවා. අපි දන්නේ නැහැ කොහොම හරි මුවා පස්සෙන් යද්දි පුතේ මුවාව මගහැරනවා. රජ්ජුරුවන් අනිත් පැගේ මගහැර රජ්ජුරුව විතරක් මිහිඳු මහතන් වහන්සේ ඉන්න පර්වතය ගාවට යනවා. එතකොට රජ්ජුරුවන්ට ඇහෙන පුතේ එකපාරටම 30 30 කියලා කතා කරනවා. 30 30 රජ්ජුරුව බලනවා මට නම කියලා කතා කරන්න කෙනෙක් දැන් පුතේ සාමාන්‍යයෙන් රජ්ජුරුවන්ට නම කියලා කතා කරන්නේ නැහැ කවුරු කොටින්ම එයාගේ නෝන කතා කරන්නේ මහරජතුමනි කියලා දෙමව්පියෝ බව කතා කරන්නේ රජතුමනි කියලා රජුරුවන්ට පස්සේ එහෙම තමයි කතා කරන ස්වරූපේ හරි රජ්ජුරුවන්ට රජ්ජුරුව කියලාමයි කතා කරන්නේ මහරජය කියලා නම කියලා කතා කරන්නේ නැහැ උරු කල්පනා කරලා මට 30 කියලා කතා කරන්නේ කවුද එච්චර ඡන්ඩියා කවුද එච්චර ලොක්ක කියලා තමයි බලන්නේ පුතේ හරි බලලා අහනවා කවුද කියලා මේ මේ කියලා අහනවා ප්‍රශ්න කරනවා එහුවට පස්සේ ඕගොල්ලෝ අහලා ඇතින් කියනවා මහරජ අපි බුද්ධ ශාවකයෝ වම්ත හරි ඔබ වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ ඉඳලා තමයි මේ ලංකාවට වැඩමතේ ඔබ කෙරෙහි අනුකම්පා රහතින් ජම් පටන් පාලියෙන්න පාඩම් නැහැ අවුල් දහම්පල් ගන්න නැත්නම් මතක ඇති නේ ජම්බුද්වීපා තථාගතා කියලා එහෙම තියෙන්නේ ඒ කියන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මම ආවේ කියලා කියනවා රයිට් ඊට පස්සේ පුතේ ඔන්න දැන් රජුරෝ දුමු ඉදලා ටික පොඩක් පස්සට දානවා. හරි තේරෙනවා මොකක් හරි මෙතන යමක් තියෙනවා කියලා. දැක්කම පැහැදීමකටපත් වෙනවා. හැබැයි එහෙම විච්ච බලද පුතේ මිහිඳු මහරතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න යන්නේ නැහැ. රයිට් මොකද මිහිඳු මහරතන් වහන්සේට අවශ්‍ය වෙනවා තේරුම් ගන්න මේ දේවානපිස්ස රජුරුවන්ට මේ අසීරු ධර්මය තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවද කියලා. රයිට් රජුරෝ බුද්ධිමත්ද කියන එක පරීක්ෂා කරන්න පුතේ ලෝකේ පළවෙනි බුද්ධි පරීක්ෂණය පවත්වනවා. ඒක තමයි පුතේ ඇත්තම කතාව කිව්වොත් ලෝකේ ලියවිලා තියෙන පළවෙනි බුද්ධ පරීක්ෂණ. රයිට්? පළවෙනි IQ ටෙස්ට් එක. රයිට්? ඒතර බලමු ප්‍රශ්න කීපයක් අහනවා පුතේ මිහිඳු මහරහතන් වහන්සේ මේ දේවානම්පිය තිස්ස රජුරුවන්ගෙන් බුද්ධිය පරීක්ෂා කරයි. රයිට්? ඒක මම මූලට මේ විදිහට විස්තර කරන්න මේ තියෙන යට තියෙනවා බලමු. මිහිඳු හිමි අහනවා මහරජුරුවන්ගෙන් මහරජ මේ ගස කුමක්ද කියලා. අපි හිතමු ගස කියන්නේ දැන් යහපු ගහ මෙන්න මේක කියද? මේ තින්නේ ඒ ගහ. හරි බලන්නකෝ මේ පැත්ත කට්ටි බලන් ඉන්නේ නේද? ඔන්න පහ මේ ගහ වෙන ලහන මේ ගහ මොකද්ද? ආ මේක අඹ ගහක් කියලා කියනවා. ඊට පස්සේ අහනවා මහරජ මේ අඹ ගස හැරෙන්නට වෙනත් අඹ ගස් තිබියද කියලා අහනවා. මේක හැරෙන්න තව අඹ ගස් තියෙනවද කියලා අහනවා. ඔව් තියෙනවා. හරි? ඒ අඹ ඊට පස්සේ කියනවා ඔව් එසේ ස්වාමීනි තවත් අඹ ගස් තිබේ මේදී න තවත් අඹ ගස් තියෙන තේරුණාද හරි මං ගා පෑන් තින්නම් මෙච්චර කොකව අදාලම හරි හරි ඊළඟ බලමු ඊට පස්සේ අහනවා මිහිඳු හිමි අහනවා මහරජ ඒ අඹ ගස් හැරෙන්නට තවත් ගස් තිබේද ඒ කියන්නේ පුතේ මෙන්න මේ අහපු මුල්ම අඹ ගහ මේ තියෙන අනිත් අඹ ගස් ඊට අහනවා මේ අඹ ගස් හැරෙන්න තව ගස් තියෙනවද ඔව් තියෙනවා හැබැයි ඒවා අඹ ගස් දෙවේ මේ තියෙන්නේ ඒ අඹ ගස් නොවනේ තේරුණාද හරි ඊට පස්සේ අහන මොකද්ද මහරජ ඒ අඹත් නොඹත් හැරෙන්න තව ගස් තිබේද ඒ අඹත් කියන්නේ මේක ඒ අඹත් නොඹත් ඇර තවත් ගස් තිබේද එතකොට මොකද කියන්නේ ඔව් තියෙනවා කෝකද ඒ මේ අර මුලින් වෙන්න පුක තේරුණාද अंबगा
ඊට පස්සේ කියනවා ඒ අඹ ගස්තර තව ගස් තියෙන ඔව් මේ තියෙන වෙන වෙන ජාති ගස් තියෙන අඹ නොනේ ඊට පස්සේ ඒ අඹත් හරි නොඹත් අර තවත් ගස් තිබේද ඔව් ඒ තියෙන්නේ මේ රජු රෝම පෑන් තියාන මොන හරි තියාන උත්තර දුන්නෝ නෙවෙයි රජු රෝ පුතේ හිතින් උත්තර දුන්නු ඒක තමයි බුද්ධිය කියන්නේ තේරුණා දැන් අපිට මෙහෙම පෑන් හදලා බැලුවොත් සමහරට ඔළුව පැටලලා වෙනවනේ නේද හැබැයි ඒ කියන්නේ රජු රෝ බුද්ධිමත් කියලා තේරුම් ගන්නවා දැන් තවත් අහනවානේ ඔතන ප්‍රශ්න කීපයක් තව අහන ඕගොල්ලෝ අහලා ඇති නේද ඔතන තව අහනවා මේ න්‍යාය පිළිබඳවත් මං හිතන්නේ ප්‍රශ්නයක් අහනවා මේ න්‍යාය නොන්‍යාය පිළිබඳව ඒක නම් මට හරියට මතක නැහැ පුතේ හරි ඔයගොල්ලෝ මං හිතන්නේ ඒක අහලා ඇති ඒකනුත් තේරුම් ගන්න කාරණේ තමයි රජ්ජුරුවෝ බුද්ධිමත්ය කියන කාරණේ නේද හරි දරෝ දැන් අඹ ප්‍රශ්න ඒක මතක තියාගන්න ඒක තමයි ලෝකේ පළවෙනි බුද්ධි පරීක්ෂණය. එහෙනම් ප්‍රශ්නයක් අහන්නේ අපි දැනගන්න ඒකෙන් තේරුම් ගන්නවා මේ රජ්ජුරුවෝ බොහොම බුද්ධිමත් රජ කෙනෙක් කියලා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ පුතේ ඔව් න්‍යායෝ සිටින්ද නොනායෝ සිටින්ද න්‍යායෝත් නොනායෝත් ඇයි සිටින්ද ඔව් සිටිනව මම. ඒකනේ කියන්නේ. නේ? හරි. රයිට් ඒක මේක විදිහට තියෙනවා මම ඒක සඳහන් කරේ නැත්තේ. හරි අපි දැන් එන්න යමු තව ඉස්සරහට දැන් පුතේ උන්න රජුරුවන්ගේ බුද්ධි මට්ටම හොඳයි කියලා තීරුම් ගත්තට පස්සේ මේ තීරණය කරන රජුරුවන්ට ධර්මයේ දේශනා කරා හරි දැන් පොතේ නැහැ කියන්න බලන්න මොන සූත්‍රයේද දේශනා කරේ දේවනපිස රජුරුවන්ට මිහිඳු මහරතන් වහන්සේ තුලහත්ති පදෝපම සූත්‍රය තුලහත්ති පදෝපම කවුද මුලින්ම කිව්වේ ධර්මය අසලා මේ අශෝක අධිරාජ්‍යයේ මේ අපේ දේවදම්පියස රජතුමා බුදුදහම වැළඳ ගන්නවා තේරුණාද? එතකොට මේ රජ්ජුරුව බුදුදහම වැළඳ ගැනීම හරිම වැදගත් දෙයක්. රයිට්? මොකද මේ රජ්ජුරුව බුද්ධහම වැළඳ ගැනීමත් එක්ක ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරය බුදුදහම වැළඳ ගන්නවා. රයිට්? දැන් ඒකන සාමාන්‍ය ක්‍රමවේදෙ පිට රජ්ජුරුවන්ගේ ආගම තමයි මිනිස්සු අදහන්නේ. තේරුණාද? එතකොට බැරි වෙලාවත් රජ්ජුරුව මේලා මේ මොන මෝඩ කතා කියන කෙනෙක්ද කියලා පන්න ගත්තාන මේ රට අතර බෞද්ධ රටක් නෙවෙයි. එහෙනම් වෙනත් මිත්‍යා දෘෂ්ටිනෝ ඉන්දියාවගේ රටක් තමයි. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ඉන්දියා. හරක්කුන්ට පදින රටක් තමයි. එහෙනම් අපි තාම වඳුරන්ට හරක්කුන්ට වදින. හරි. ඒතොර ඒ නිසා තමයි අපි දේනස රජුරුව කරේ පුතේ ඉතාමත් ගෞරවයෙන් ස්තුතිපූර්වක බලන්න ඕන. එයා බුදුදහම වැළඳගත්තු නිසා තමයි අපිට අද බුදුදහම ලැබිලා දෙන්නේ. රජුරුව ඒකත් බුද්ධිමත් තීරණේ නිසා. හරි. ඒ නිසා අපිට මොකද අපේ රටේ පුතේ සංස්කෘතිය අපේ හැමදේම කොටගෙන බුදුදහමත් එක්ක රජ්ජුරුවගත්තු ඒ නිවැරදි තීරණය තමයි මේ හැම දෙයකටම හේතු වෙන්නේ. තේරුණාද? රයිට්. අපි එහෙනම් පොඩ්ඩක් එතනට වෙනකන් ලියලා ඊට පස්සේ ඉතුරු ටික සාකච්ඡා කරමු නේද? රයිට්. මම තව විනාඩි 3කින් විතර කට්ටනවා. හරි. ඒකට අය ඇඩ් වෙන්න තව වෙලා තියෙනවද නේද? සර් ධාර්මික බව කියන්නේ ධර්මය හොඳට ඒ කියන්නේ හංගන් නිල එහෙම කරන එකක් නෙතකොට පිටර මෙතන තියෙනවනේ ධාර්මික සහ නැනවත් බවින් පිරිපුන් කට්ටිය තමයි හොඳ රජවරු කියලා. එතකොට පණ්ඩුකාභය රජතුමාගේ කාලේ තිබුණ නෑනේ ධාර්මික කියන බවක්. එහෙත් ඒදි විචාරම් ධාර්මික කියන්නේ පුතේ බුදුදහම විතර අහගන්නකො. ධාර්මික කියලා කියන්නේ පුතේ බුදුදහමම අදහනවා කියන එක විතරක්ම නෙවෙයි. තේරුණාද? එහෙන පිටරටල ඉන්න ධාර්මික රජුරු පිටරටල ඉන්න විදිහක් ඇත්තෙම නැහැ. තමන්ගේ ආගමට අනුව හරියට කටයුතු කරන ඕන මිනිස්සෙක් උදේ ධාර්මිකයි. ඔක රජකෙනුත් එහෙමයි. දැන් අපේ ක්‍රිස්තියානි කවුරු ඉන්නවා නම් ඉතින් එයා බයිබලයට අනුව ජේසුස් වහන්සේගේ ධර්මයේම හරියටම රකින්න කෙනෙක් නම් එයා ඒ ආගමට අනුව ධාර්මිකයි. රයිට්? මුස්ලිම් කෙනෙක් ඉන්නවා නම් නබිනායකතුමා කියපු විදිහටම පස්සේ කියපුවානේ හරියට කියපු විදිහට ඒ කාර්යය කරන ඒත් ඒ ධාර්මික ඒගොල්ලෝ ආගමට. පණ්ඩුකාභය රජුත් ඒකාධිපති ආගම් වලට අනු ධාර්මික පාලකයෙක් තමයි. ඒ ආගම් වලට සලකන බොහොම ධාර්මික. හරි පැහැදිලිද? හරි බුදුහම වෙන්න ඕනාවක් නැහැ ධාර්මික වෙන්න. ධාර්මික කියන කතාව බුදුහමට විතරයි කියන්නේ නෙමෙයි. හරි. හරි අපි එන ටග්ගල නෝට් එකට යමු.
කොබන මේ වෙලාව ඉඩාට කීපය තියෙන නේද පහමාට තමයි හරි අපි දැන් පුළුවන් තරම් ලියමුකෝ ලියලා ඊට පස්සේ ඉතුරු ටික ලියමු හරි ලියන්න ඊළඟ කරුණ දේවානම් පියතිස්ස රජුගේ හා දේවානම් පියතිස්ස රජුගේ හා දේවානම් පියතිස්ස රජුගේ හා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දැන් කටුල පුතේයි කට්ටිය මැද වෙන්න තව වෙලා තියෙනවා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පැවති මිත්‍රත්වයේ හේතුවෙන් පැවති මිත්‍රත්වයේ හේතුවෙන් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පැවති මිත්‍රත්වයේ හේතුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම කියන අහගන්න දේවානම් පියතිස්ස රජුගේ හා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පැවති මිත්‍රත්වයේ හේතුවෙන් පැවති මිත්‍රත්වයේ හේතුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ඉක්මනට ලියන සමහරකට ලියලා යන්නුත් යනවා මට පේන. හරි. මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම රැගෙන බුදුදහම රැගෙන හේතුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ